හරිම සුන්දර ලස්සන කාලයක්. ඉතින් ඒ නත්තලේ සැබෑ අරුත තව තව වැඩි වෙන්නේ ජේසුතුමන් ඒ දුන්නු පණිවිඩය අපි ඉදිරියටම අරගෙන ගියොත්. ඉතින් ජේසුතුමන් වගේම අපිටත් පුළුවන් නම් අන් අය වෙනුවෙන් ඉන්න අන් අයට ආදරය කරන්න. ඒක තමයි මං හිතන්නේ මේ නත්තලේ අපිට කරන්න පුළුවන් ලස්සනම ලොකුම දේ. ශ්‍රී ලාංකිකයෝ හැටියට අපි හැමෝටම උදව් අවශ්‍ය කාලයක්, අමාරු කාලයක්. ඉතින් අපි මේ නත්තලෙත් ඉදිරි අවුරුද්දේ පුළුවන් විදියට හැමෝටම උදව් කරමු. ඔබ සැමට සුබ නත්තලක් වේවා. නත්තල් සමය කියන්නේ කිතුනු අපිට ගොඩක් සුවිශේෂී කාලයක්. ඉතින් ජේසුස් ක්‍රිස්තුමන්ගේ උපත සිහිපත් කරන මේ උතුම් කාලයේදී අපි ජීවිතවලට ගොඩක් සතුට ගෙන දෙනවා. ඉතින් ඒ සතුට අපි අතර, කියන්නේ අපේ පවුල් අතර තියාගන්නවා වගේම අන් අයත් එක්කත් බෙදා හදා ගන්නවා නම් මම හිතන්නේ නත්තලේ සැබෑ අරුත අපිට ලෝකෙට අරන් යන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් අපි කිතුනුවන් විදිහට මේ කාල සීමාවට ගොඩාක් ආස කරනවා, ගොඩාක් ආදරය කරනවා. ඒ වගේම තමයි අපි ගැන හිතනවා වගේම අන් අය ගැන හිතන්නත් අමතක කරන්නේ නැහැ. ඉතින් මම හිතන්නේ මේ පණිවිඩයත් එක්ක මේ ලබන ආවෝ නත්තල සාම සතුට සපිරි සුබම සුබ නත්තලක් වෙන්න කියලා අපි දෙන්නම් ඔබ සියලු මුදනාට ප්‍රාර්ථනා කරනවා. අවුරුද්දක්ම අපි අවසන් කරන්නේ හරිම ලස්සන කාලෙකින්. ඉතින් ලෝකෙ පුරාම ඉන්න සියලුම දෙනාම එකට එකතු වෙලා ජේසුමන්ගේ උපත සිහිපත් කරනවා මේ නත්තල් කාලෙදී. ඒ වගේම බෞද්ධ මමත් හරිම ආසාවෙන් ඉන්නවා මේ පරණත්තල සමරන්න, සහ අපි වගේම සමරන්න ආසාවෙන් ඉන්න ඇති නැති බැරි කම් තියෙන හැමෝත් එක්ක මේ නත්තල හරියට බෙදාගෙන මේ නත්තල සතුටින් සමරන්න. ඉතින් මේ අවුරුදු පුරාවටම කාත් එක්ක හරි හිටමන අපකන් ඉන්න නැත්නම් කරහමාරහ තියෙනවා නම් ඒවා සියරම ඉතින් අයින් කරලා නත්තලේ සැබෑ අරුත හිතේ තියාගෙන මේ පාර නත්තල් සමරන ගමම 2023ට හොඳින් ලස්සනට පාතමයි. ඉතින් අපි දෙන්නම ඔයගොල්ලෝ හැමෝටම සුබම සුබ නත්තලක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.